අදාපි සාකච්ඡා කරන්න යන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව. රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කරනකොට අපට රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන එක හඳුනා ගන්න පුළුවන්. රාජ්‍යයේ විසින් පොදු ගැටලු විසඳීමට ගත්ත ක්‍රියාමාර්ගය රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට අපට සරලව හඳුනා ගන්න පුළුවන්. නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරන මතවාදයන්ද මෙහිදී සලකා බැලීම වැදගත් වෙනවා. ඒ අනුව අපේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හදාරන විට වැදගත්ම චින්තකයෙක් තමයි තෝමස් ආර් ඩයි කියලා කියන්නේ. තෝමස් ආර් ඩයි විසින් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ආණ්ඩුව කරන්නේ කුමක්ද? ආණ්ඩුව ඒවා ඉටු කරන්නේ ඇයි? හා එයින් කුමන වෙනසක් ඇති කෙරේද යන්න වේ. මෙලෙස තෝමස් ආර් ඩයි විසින් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හැඳින්වීමක් ඉදිරිපත් කළා. මේ පිළිබඳව තවත් වැදගත් නිර්වචනයක් ඉදිරිපත් කළ චින්තකයෙක් තමයි හැරල්ඩ් ජෙලස්කි කියලා කියන්නේ. ඔහු විසින් ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුවේ වැඩසටහනක අපේක්ෂා සහගත ව්‍යාපෘතිය එසේත් නැතිනම් අභිමතාර්ථ සාරධර්ම හා භාවිත රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස අර්ථකථනය කෙරේ යනුවෙනි. කෙසේ වෙතත් මෙලෙස රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හඳුනා ගැනීමේදී අපිට වැදගත් වෙන තුන්වන චින්තකයා වන්නේ ජේම්ස් ඇන්ඩර්සන්. ජේම්ස් ඇන්ඩර්සන් විසින් රාජ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දී ඇත්තේ මහජන අවධානයට ලක්ව ඇති ගැටලුවක් निराකරණය කිරීම සඳහා නිසි බලධාරී ක්‍රියාකාරීකයෙකු හෝ ක්‍රියාකාරීන් රැසක් හෝ සචේතනිකව අනුගමනය කරන ක්‍රියාදාමය රාජ්‍ය ප්‍රතිපත්ති වේ. මේ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව අපට දාර්ශනිකයන්ගේ මතවාද ඔස්සේ හඳුනාගත හැකිවත් මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්ති කියන සංකල්පයට දීර්ඝ ඉතිහාසයක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම රාජ්‍ය ප්‍රතිපත්ති කියන සංකල්පය හැදෑරීම ආරම්භ වන්නේ 1930 සහ 1940 දශකයේදී ඇමරිකානු විශ්වවිද්‍යාලය තුල. අනුව රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව අපට හඳුනාගත හැකි පොදු ලක්ෂණ ගණනාවක්ද දක්නට ලැබෙනවා. පළවෙනි ලක්ෂණය තමයි රාජ්‍ය ප්‍රතිපත්තියක් යනු ක්‍රියාදාමයකි. මෙය හුදෙක් ලේඛනයක්ම නොවේ. දෙවැනි ලක්ෂණය තමයි රාජ්‍ය ප්‍රතිපත්ති දේශපාලන ක්‍රියාවලියකි. ඉන් සලකා බලනු ලබන්නේ සැමට අදාළ ප්‍රශ්න වේ. තුන්වෙනි ලක්ෂණය තමයි රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ක්‍රියාවට නැංවීම සහ ඇගීමට ලක් කිරීම සිදු කරන්නෝ දේශපාලන පද්ධතියක සිටින අධිකාරී වූය. හතරවෙනි ලක්ෂණය තමයි රාජ්‍ය ප්‍රතිපත්ති මගින් සාකච්ඡා කරන පොදු ගැටලු සත්‍ය හෝ පරිකල්පිත ඒවා විය හැක. මෙහිදී ඉතා වැදගත් වචන දෙකක් තමයි සත්‍ය හෝ පරිකල්පිත. සත්‍ය කියලා කියන්නේ ඇත්ත කරුණ. පරිකල්පිත කියලා කියන්නේ සිතා ගැනීම මත පදනම් වූ සංකල්පයන් කියන එක. මතක ඇති අර දාර්ශනික පාලකයා කියන සංකල්පයක් තියෙනවා ප්ලේටෝ. අපි කියන මේ සංකල්පය උටෝපියා සංකල්පයක්. කියන්නේ මනෝරාජ්‍ය ක්‍රමයක් කියලා. මෙන්න මේ වගේ සිතා ගැනීම මත පදනම් වූ සංකල්පයක් විදිහට අපිට මේ හඳුනා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලියට ප්‍රධාන අංශ තුනක් සම්බන්ධ වෙනවා. පළවෙනි පිරිස තමයි රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම. මේ සිදු කරන ලබන්නේ දේශපාලඥයන් විසින්. දෙවෙනි එක තමයි එය ක්‍රියාවට නැංවීම. මේ සිදු කරන ලබන්නේ පරිපාලකයන් විසින්. තුන්වෙනි කාරණාව තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. මේ සිදු කරන ලබන්නේ තාක්ෂණික ශිල්පීන් විසින්. කෙසේ වෙතත් මෙන්න මේ ක්‍රියාවලිය දීර්ඝකාලීන ක්‍රියාවලියකට පසුව 1960 දශකයේදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කියන මෙම සංකල්ප දෙක එකට බද්ධ වූ ආකාරයක් අපට හඳුනා ගන්නට පුළුවන්. කෙසේ වෙතත් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව තවදුරටත් අප හඳුනා ගන්නා විට අපට ඒ ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි රාජ්‍ය ප්‍රතිපත්ති තුල කරන හැදෑරීම්. දෙවෙනි එක තමයි රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව කරන හැදෑරීම්. මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්ති තුල කරන හැදෑරීම් ජනුවෙන් අදහස් කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමක්. राज्य प्रतिपत्ति संबंधव කරන හැදෑරීම් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් සාර්ථක වේද අසාර්ථක වේද ඒ සාර්ථක කරගන්නේ කෙසේද ඒ සඳහා සපරාගත යුතු සුදුසුකම් මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් පොදු නිගමනයකට පැමිණීම වෙනවා මේ ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව අපට හඳුනාගත හැකි වුවත් අප රාජ්‍ය ප්‍රතිපත්ති හැදෑරිය යුත්තේ ඇයි යන්න පිළිබඳව ප්‍රධානම मतवाद තුනක් ඉදිරිපත් වෙනවා පළවෙනි මතවාදය තමයි විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන මතවාදය දෙවෙනි එක තමයි දේශපාලන දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන මතවාදය තුන්වෙනි එක තමයි ප්‍රායෝගික පර්යාලෝකණයෙන් ඉදිරිපත් කරන මතවාදය එනව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බලන විට හේතු හා ප්‍රතිඵල අවබෝධ කර ගැනීමෙන් ආණ්ඩු ක්‍රියාකාරීත්වය හා සාර්ථකත්වය සඳහා විශේෂඥයන්ගේ දැනුම ලබා ගැනීම වැදගත් බව අපට හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි තමයි දේශපාලන දෘෂ්ටියෙන් බලන විට කුමන මට්ටමේ ආණ්ඩුවක් එනම් ජාතික හෝ ප්‍රාන්ත හෝ ප්‍රාදේශීය හෝ පොදු ගැටලු निराකරණය කිරීම සඳහා සාර්ථක වේද නොවේද යන්න පිළිබඳව හැදෑරීමක් මෙහිදී සිදු කරන්න පුළුවන්. ප්‍රායෝගික පර්යාලෝකණයෙන් බලන විට හොඳ නරක යහපත අයහපත නිගමනයට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පුරවැසියන්ට ඇති අවබෝධය පිළිබඳව හැදෑරීමක් සිදු කරනවා. ඒ අනුව අපට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව කැඹුරින් හැදෑරීමක් සිදු කළ අතර පොදුවේ බලන විට රාජ්‍ය ප්‍රතිපත්තියක් යනු 1930 සහ 40 දශකයේදී වර්ධනය වූ ඇමරිකානු විශ්වවිද්‍යාලය විසින් ලෝකයටම හඳුන්වා දුන් ඉතා වැදගත් පොදු ගැටලු විසඳීමේ ක්‍රියාවලියක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් අයෙක්ට බලන්න ෂෙයා කරන්න.